ஷனிதா சாதய த்ரீ ட்ரிபிள் இசட் குவன் விதுலியே செனசுராதா சிங்கள சங்கஹாய රයපුරා නැගුණතරු නිවෙද්දී නව දිනක අරුණැල්ල නැගෙද්දී ඔබ සොයන සුබදරන සැදෙද්දී එක්වෙන්න සුහද අත් බැඳෙද්දී ශනිදා ශනිදා සාදය සාදය Me urubi
ශ්‍රාවකවත් කළේ සමන්ත පෙරේරා ගීතය අම්මා කෙනෙක් දුවෙකුට ලිව ගීතයක් ගීතය ලිව්වේ නලිනි දේවේන්ද්‍ර ගායනා කළේ චිත්‍රිණී මේ ලෝකයේ ජීවත් වන හැම මිනිසෙකුටම සමාජය පිළිබඳව වගකීමක් තියෙනවා විශේෂයෙන් කලාකරුවෙකුට ඕනෑම කලාකරුවෙක් සමාජයට වග කියන්නට ඕනේ සමාජය පිළිබඳ යම්කිසි දැක්මක් ඔහුට තිබෙන්නට ඕනේ එසේ නැතුව කලාකෘති බිහි කරන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් කලාකාරයෙක් සමාජය පිළිබඳ තමාට ඇති දැක්ම සමාජයට ඉදිරිපත් කරන්නට ඕනේ ඒක සමාජයෙන් අංගගෙන ඉන්නට කිසිම කලාකාරයෙකුට හැකියාවක් නැහැ සමාජය පිළිබඳ තමාගේ අදහස අංගගෙන ඉන්න කලාකාරයෝ අප අතර ඉන්නවා ඔවුන් හැම විටම සමාජයේ ඉදිරියේ සබා යන්නේ ප්‍රශ්නාර්ථ ලකුණක් ඒක ඔවුන්ගේ වගකීම ඉටු කිරීමද කියන ප්‍රශ්නය හරි හෝ වේවා වැරදි හෝ වේවා කලාකාරයෙක් තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටින්නට ඕනේ ඒක තමයි කලාකාරයෙකුගේ වගකීම ඒක තමයි කලාකාරයෙකුගෙන් සමාජය බලාපොරොත්තු වෙන දේ ඒ බලාපොරොත්තු වෙන දේ අපි කොයිතරම් ඉටු කරනවාද කියන එක අපි අපිම කල්පනා කර බලන්න ඕනේ ශනිදා සාදය හද බැඳි ගීතය හදවතේ ගැඹුරු තැනක සිට ඔබට මහින්ද දිසානායක දියුල්ගනේ ඉදිරිපත් කරයි හේමේ සෞම්‍ය සඳ කිරණ ඔබයි ඝන අන්ධකාරයේ පෑයූ සඳක් වගේ ඒ විතරක් නෙවෙයි ගිම්හාන කාලේ මගේ ජීවිතේ එළිය කළ තරුවයි ජලයෙන් උඩට ඇදී හිමිදිරියේ විකසිත විලෙහි සුවඳ අරවින්දයක්සේ ඔබ මගේ දිවි මග සුවඳවත් කළා ප්‍රේමයේ කුමක්දයි ඔබයි මට කියා දුන්නේ ප්‍රේමයේ නම් මාලිගාවේ දොරටු විවර කළා මගේ ඒකායන ප්‍රාර්ථනේද ඔබමයි Thank you.
ඔබ මට විවර කළෙහි දැන් මගේ අතීතය ඔබ මගේ වර්තමානය ඔබ මගේ උත්තරීතර අනාගතයද ඔබ ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි සෞම්‍ය තරු වෙලි ගිම්හාන තාරේ ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරේ ඔබයි කැටිපයක් ශනිදා සාදය මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ 33 මහා පුරුෂ ලක්ෂණ අතුරින් 23 වැනි ලක්ෂණය වූයේ චත්තාලීස දන්ත නම් වූ ලක්ෂණය. එය මහේශාක්‍ය බව මෙන්ම මහානුභාව සම්පන්න බව සනාථ කරන්නක්. මහනුවර දළදා මාලිකාවේ වැඩවාසය කරන එම චත්තාලීස දන්ත නම් වූ ලක්ෂණයෙන් යුක්ත වාම දන්ත ධාතුන් වහන්සේ ක්‍රිස්තු වර්ෂ 4 සියවසේදී පමණ හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් කිත්සිරිමෙවන් රජ දවස ලංකාවට රැගෙන එන ලදී. වසර 2500කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන හෙළ සංස්කෘතියක දක්නට ලැබෙන අති උත්කර්ෂවත් සංස්කෘතිකාංග අතර මහනුවර ඇසළ පෙරහැරට හිමි වෙන්නේ අද්විතීය ස්ථානයක්. එපමණක් නොව මේ පෙරහැර මංගල්‍ය තුළින් ශ්‍රී ලාංකික හෙළ ජන ජීවිතය පුනර්ජීවනයක් ඇති කරවනු ලබනවා. ඒ වගේම ලාංකික හා ලාංකික නොවන බොහෝ අයගේ සිත් තුළ බෞද්ධ චින්තනය තුළින් සිය පැවැත්ම ඔප්නංවා ගැනීමට මං පෙත් සැලසෙනවා. පෙරහැරේ වටිනාකම පිළිබිඹු කරන උත්කර්ෂවත් සංකේතය වෙන්නේ අලියතුන්. පෙරහැර සනකෙලිය අසිරියක් චිත්‍රණය කරන කසකරුවන්, නර්තන ශිල්පීන්, බෙරවාදක ශිල්පීන්, පන්දම් කරුවන් ආදී විවිධ කණ්ඩායම් සිටියත් පෙරහැරේ අභිමානය ප්‍රෞඩත්වය ඉස්මතු කිරීම සඳහා අලියතුන්ගෙන් ඉටුවන්නේ විශාල සේවයක්. දළදා කරඬුව පවා වැඩමවීමට ඇතුන් යොදා ගැනීමෙන් එය මනාව වටහා ගන්න පුළුවන්. දළදා පෙරහැරේ සියලු කටයුතුවල ආරම්භය සිද්ධ වෙන්නේ ජ්‍යෝතිෂ්මය නැකැත් චාරිත්‍රානුකූලව වන අතර සුබ නැකැත් සෑදීම අනිවාර්යෙන්ම සිදුවන දෙයක්. ඒ සඳහාම වෙන් වූ දෛවඥයෙකු මාලිගාවේ ඉන්නවා. ඔහු නැකැත් මොහොට්ටාල වශයෙන් හඳුන්වනු ලබනවා. ඔහුට අයත් රාජකාරිය වෙන්නේ දළදා වහන්සේගේ පුද පූජා සහ උත්සව කටයුතුවලදී සුබ නැකැත් වේලාවන් සකස් කර දීමයි. 5 සියවසේ ලංකාවට පැමිණි ෆාහියන් චීන භික්ෂුවගේ දේශාටන සටහන් වලට අනුව අනුරාධපුර දළදා මැදුරේ සිට දළදා වහන්සේ පෙරහැරෙන් අභයගිරි විහාරය වෙත වැඩමවා තිබෙනවා. අනතුරුව පුරා දින 80ක කාලයක් ඉමහත් ගෞරව පූර්වකව දළදා ප්‍රදර්ශනය පවත්වා තිබෙනවා. පසුව පොළොන්නරුවට වැඩම වූ දළදා වහන්සේට පළමුවන පරාක්‍රම බාහු රජතුමා මහත් හරසර දක්වා තිබෙනවා. නගරය සහ මංමාවත් අලංකරණය කොට උත්කර්ෂවත් පෙරහැරක් පවත්වා ඇති බව චූලවංශයේ සඳහන් වෙනවා.
පසුව ආරක්ෂිත ක්‍රමෝපාය පිණිස දළදා වහන්සේ දඹදෙවිනියට වැඩම කරවා තිබෙනවා. එහිදී තෙවැනි පරාක්‍රම බහු රජතුමාගේ පුද සත්කාර සහ ගරු බුහුමන් වලට දළදා වහන්සේ පාත්‍ර වෙනවා. දෙවැනි පරාක්‍රම බහු රජතුමා විසින් සිය මාලිගාව අසල තෙමහල් මන්දිරයක දළදාව තැන්පත් කළ බවද, තම පියාණන් වූ විජයබාහු ඉදිකළ විජයසුන්දරාරාමයටද දළදාව වැඩමවා මහත් පූජාවක් සිදු කළ බවටද දඹදෙනි කතිකාවේ සඳහන් අයුරු විස්තර කර තිබෙනවා. තවද දඹදෙනි දළදා මැදුරේ සිට සිරිවර්ධනපුරය දක්වා ඇති ප්‍රවේශ මාර්ග සකසා අලංකාර කොට දළදා වහන්සේ මෙන්ම පාත්‍රා ධාතුව පෙරහරින් වැඩම කරවීමටත්, එයට පූජා පැවැත්වීමත් සම්බන්ධව විස්තර චූල වංශයේ තොරතුරු සඳහන් වෙනවා. මේ ආකාරයේ දළදා වහන්සේ වෙනුවෙන් පුද පූජා වතාවත් සහ වාර්ෂික පෙරහැර මංගල්‍ය පැවැත්වීම පිළිබඳ තොරතුරු නොයෙක් මූලාශ්‍ර සහ පත පොත්වල සඳහන් වෙනවා. විවිධ මූලාශ්‍රවලින් හෙළිවන ආකාරයට මහනුවර යුගයෙන් පසුව ඇසළ පෙරහැරේ ආරම්භයේදී දේව පෙරහැරක් වශයෙන් පැවැත්වුණා. එනම් විෂ්ණු දෙවියන්ගේ උත්පත්ති සැමරීම උදෙසා ඉපැරණි කාලයේ සිටම පැවැත එන උත්සවයක්. එය ආරම්භ කෙරෙන්නේ දෙවියන් උපත ලද දිනයේදී. මේ උත්සවය පවත්වන්නේ විෂ්ණු දෙවියන් විසින් දෙවියන්ගේ පසමිතුරන් වූ අසුරයන් ජය ගැනීම සිහි කිරීමට බව ඇතැම් පැරණි ග්‍රන්ථවල සඳහන් වෙනවා. මෙයට හොඳම සාක්ෂිය වන්නේ කප කපා ගැනීම, කප වැඩමවාගෙන ඒම, කප බෙදා හැරීම, කප සිටුවීම, දේවාල ඇතුලේ පෙරහැර ආදී මේවා සියල්ලම දෙවියන් මුල් කරගෙන සිදුවන්නක් වීම නිසා. ඇතුළත පෙරහැර කප් සිටුවීමෙන් පසුව ඇසළ පෙරහැර මංගල්‍ය ආරම්භයට පෙර දවස් 5ක කාලයක් සතර මහා දේවාල ඇතුළත කුඩා පෙරහැරක් පැවැත්වෙනවා. මේ දේවාල ඇතුළත පෙරහැර නමින් හැඳින්වෙනවා. මේ පෙරහැර දේවාල වටේ පමණක් වාර 3ක් ගමනේ යෙදෙනවා. මෙහිදී දේවාලයට සම්බන්ධ සේවාවන් හා නිරතව සිටින අය සහභාගී වෙනවා. පෙර, තවුල්, හොරණෑ වාදනය ආදී සේවා භාරව සිටින පුද්ගලයෝද අනිවාර්යෙන් මෙයට සහභාගී වෙනවා. මහ පෙරහැරේ පළමු අදියර පටන් ගන්නේ කුඹල් පෙරහැරෙන්. ඉසේ සිට පිළියක් වසාගත් බඩහැල බද්දා කලස් දෙකක් අතින්ගෙන වළංකඩක් ගෙන්වාගත් අතවැස්සෙකු සමග මේ පෙරහැර ඉදිරියෙන් පැමිණ ඒ කලස් දෙක හඳුන් කුඩමේ තබා යනවා. මෙයට කුඹල් පෙරහැර කියන්නේ ඒ නිසා බව පොත්පත්වල සඳහන් වෙනවා. වර්තමානයේ මෙවැනි අංගයක් පෙරහැරේ දක්නට ලැබෙන්නේ නැහැ. රන්දෝලි පෙරහැර කුඹල් පෙරහැරෙන් පසු ආරම්භ වෙන්නේ රන්දෝලි පෙරහැර. ඇසළ පෙරහැරේ අති උත්කර්ෂවත් දින 15 මේ හැඳින් වෙනවා. සතර දේවාලවලට අයත් රන්දෝලි සතර පෙරහැරේ වැඩමවීම නිසා මේ නම ලැබී තිබෙනවා. දළදා පෙරහැර නරඹා තිබෙන දළදා පෙරහැරේ ඉතිහාසයෙන් නොදත් ඔබ වෙනුවෙන් අද මගේ සටහනේ ඉඩවෙන් වූවා. මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
ඇති පහස දෙනුනානම් දෙනුනානම් සිතක රහස ඇසුනානම් ඇසුනානම් ඔබේ මගේ සිහින විජිතයේ පාරාදීසේ යමු අපි යමු අපි රහසේ ඇසමානේ යමු අපි රහසේ යමු අපි රහසේ යමු අපි රහසේ පාරාදීසේ යමු අපි රහසේ තිලකා රූපසිංහ සමග ජගත් වික්‍රමසිංහ පහන් සිතින් එක්වන්නට ශනිදා සාදය අපේ උරුමය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජනශ්‍රුති පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනශ්‍රුතිවේදී මහින්ද කුමාර දළුපත ඉදිරිපත් කරයි. මොකෝ මේ කැඳබීල. ඔබ දන්නවා අපි එකිනෙකා මුණ ගැහෙනකොට අපිට උදේ මුණ ගැහෙනකොට කිසියම් ආකාරයකට ඈලි මෑලි ගතියක් හෝ රෝගී තත්ත්වයන් වගේ දේවල් අපිට තියෙන්න පුළුවන්. මෙන්න මේ ඒ අලස ස්වභාවය අපිට දැනෙනකොටම ඔබේ මිත්‍රයන් පවුලේ උදවිය නැහැදැයි අපි එකිනෙකා පුරුදු වෙනවා තියෙනවා ලාංකිකයන් විදියට. මොකෝ මේ කැඳබීලද කියලා. හැබැයි මේක කියන්නේ උදේ. දවල්ට කැඳබීවයි කියන්නෙත් නෑ රාත්‍රියට. මොකද අපි මුණ ගැහෙනකොට දිවා රාත්‍රී ඕනෑම වෙලාවක එකිනෙකා මුණ ගැහෙනවා. ඒ අලස ස්වභාවය කියනක උදේට විතරක් නෙමෙයි අපිට දවල්ට තවසටත් රාත්‍රීටත් තියෙනවා. හැබැයි පුරුද්දක් සම්මත පුරුද්දක් සම්මත පිළිවෙතක් විදියට අපි කියන්න පුරුදු වෙලා තියෙන උදැහැණක්කේ දැක්කට පස්සේ. ඇයි උදැහැණක්කේ දැක්කට පස්සේ නිකං අර ඇලි මෑලි ගතියට අපි කියන්නේ තව කෙනෙකුට කැඳවීවද කියලා. ඔබ දන්නවද මේ කැඳවීවද කියන පිළිවෙත නම් අපේ මේ සමාජයේ සංස්කෘතික සූත්‍රගත කිරීම ගොඩනැගිලා තියෙන්නේ යටත් විජිත අවධියේදී. යටත් විජිත අවධියේදී මිෂනාරි අධ්‍යාපනය මේක ඉතා ඍජු බලපෑමක් කරලා තියෙනවා. අනික් අතට ගත්තාම මේ බෙලඳපළ ආර්ථිකේ පුපුරා ගියා. සාම්ප්‍රදායික ජීවන පිළිවෙත අපි බිඳ වැටිලා අලුත් වෙළඳපළ ආර්ථිකයක් බිහි වෙනවා. මෙන්න මේ වෙළඳපළ ආර්ථිකයේදී වෙළඳපළ අරමුණුත් එක්ක තමයි ඊගාවට තමයි අපි තිබුණ වටිනාකම් ඉවත් කිරීමේ වැටපිළිවෙලකුත් මේක ඇතුලේ තියෙන්නට ඇති කියන විශ්වාසය අපිට තියෙනවා. හැබැයි අද දවසේ ඉඳලා අතීතයේ විමර්ශනය කරනකොට ඉතිහාස මූලාස නිවැරදිව දන්නේ නැතුව අපි එකවරම අද අපේ තියෙන දේශපාලන හෝ සංස්කෘතික සංකල්ප මත අතීතයේ විමර්ශනය කිරීම ඉතා වැරදි කාරණාවක්. කැඳ බීවද කියනකොට මොකෝ කැඳයා වගේ අයියෝ අද කැඳ බීල නෙමේ පේනද කැඳයෝ ටික කිසියම් වැඩක් කරනකොට ඒ වැඩේ යාදෙන්නේ නැතු ඒ කියන්නේ දිරිමත්ව සවිමත්ව ශක්තිමත්ව කරන්න නැතු අපෝ කැඳයෝ ටිකක් ඇවිල්ලා කියන මේ දවස්වල ක්‍රිකට් කණ්ඩායමට ලාංකිකෙන් කියන්නේ කැඳ හැලියක් කියලා කියනවා. කැඳයෝ ටිකක් එකතුවට කොයිද ක්‍රිකට් දිනන්නේ කියලා. අපි තරඟ පිට තරඟ පෙරදුණු මෙන්න මේ කාරණත් එක්ක ගන්නකොට ඔබට පේනවා ඇති කැඳ කියන එක අපේ ජීවන පිළිවෙත හාම්බෙන් දුන් ප්‍රධාන සංස්කෘතික භාවිතාව ආහාරය කැඳ අපි බීවිද්දී අපේ සිරිත් සම්මත පුරුදු පිළිවෙත් රටාවන් ගණනාවක් තියෙනවා. ඒ ගණනාව අතර උදේට කැඳ හදාගෙන බිව්වා. උදේට කිරි බිව්වේ නැහැ. මෙන්න මෙතන තමයි අර යටත් විජිතාවදීදී කිරි
වෙළඳපොළ ලංකාවේ කිරිපිටි විශේෂයෙන් දියරකිරි නෙමේ අපේ රටේ නිර්මාණය කරි කිරිපිටි වෙළඳපොළ. එතකොට බ්‍රිතාන්‍ය අවදීදී තමයි මේ කිරිපිටි වෙළඳපොළ ලංකාවේ තහවුරු කරන්නේ. මෙන්න මේ තහවුරු කිරීමත් එක්ක මතවාදයක් විදිහට ලාංකිකයන්ගේ උදෑසන පානීය කියන එක වෙනස් කිරීමේ අරමුණක් ඇති වෙනවා. මොකද වෙළඳපොළ අරමුණ උදෙසා ඒක වෙනම දීර්ඝ කතා කර යුතු පසුබිමක්. මේ පසුබිම යටතේ වෙච්ච දේ තමයි උදේ ඉස්කෝලවලට දරුව එනකොට කැඳ බීලා ඉන්නේ. සාමාන්‍ය මගේ පවා මම ගමක හැදුණු කෙනෙක්. අපේ කිරියම්මා උන් දැනිතරම කියන එකක් තමයි යකඩු උදේ කිරි බොනවා නම් කැඳ නෑ බිඩියක් බීලා ඵලයන් කියලා. අපි හුත්තට කැඳ බීවා. ඒතකොට කැඳ නෑ බිඩියක්. නෑ බිඩියෙන් ඔබ දන්නවා හාල් ගරන්ඩ භාවිතා කරන කලප්පන්නේ මේ වෙලම. ඒතකොට මේකෙන් එකක් බොනවා කියන්නේ කොච්චර ප්‍රමාණයක කැඳ බොනවාද. ඒතකොට අපි විවිධාකාරව කැඳ වර්ග හදාගත්තා. මේ සියල්ල ශාකසාර ගුණය වගේම තමයි සහලේ ගුණයෙන් යුක්ත කැඳ වර්ග හැදුවේ. ඒතකොට අපි මේ කැඳ වර්ග මොකද කරන්නේ උදේ බොනවා. කුඩා දරුවගේ ඉඳලා වැඩිහිටියා අරුව බලත් වෙච්ච කෙනා දක්වාම රෝගීන්ද නිරෝගීන්ද මේ සියලු දෙනාම එකට එකතු පහදුව ගෙදර කැඳ බීවා. කැඳ බීලා වැඩට යනවා. වැඩට ගිහිල්ලා හේන කුඹුරි ගෝලයන් කටයුතු කරා. එහෙම නැත්නම් දරුවෝ ඉස්කෝලේ යනවා නම් ඒ කටයුතු කරා. හැබැයි අපිට කිරිපට්ටි තිබුණා හරක් හිටියා. හරක් හිටියට කිරි ගත්තට උදේට බඩපට බඩ කට පුරවලා මොනම විදියකටවත් කිරි බීවේ නැහැ. අපි කැඳ බීවේ. කැඳ තමයි අපේ පෝෂණ ගුණේ. එතකොට කිරි බීවේ නැත්තේයි අපි කිරි බොහෝ වෙලාවට කිරි කන කට යුක්ත තමයි කරේ. දියර කිරි විදියට ලාංකිකෙන් බීවේ නැහැ. මෙන්න මේ සංස්කෘතික භාවිතාව නිසා තමයි අදටත් ඔබ දන්නවා ලංකාවේ දියර කිරි ප්‍රවර්ධනය කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද අපි කිරි පිටි උගුලකට ගොදුරු වුණා. ඒකේ දැන් අපි රෝගීන් බවට පත් වෙලා ඉවරයි. මේ කාරණේ ඇතුලේ තාමත් අපිට මේ කිරි සංස්කෘතිය නැවත ගොඩනගා ගන්න බැරි වෙලා තියෙනවා. එතකොට මේ කැඳ බොනකොට විවිධාකාරෝ ඔසු වර්ග තියෙනවා. ඒ ඔසු වර්ග වලට ගැළපෙන විදියට අපි රෝගී තත්ත්වයන් ඒ වගේම තමයි ගැබ්බරායට අපි කැඳ හදලා දුන්නේ වෙන විදියකට කුඩා දරුවන්ට ඒ වගේම පවුලේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න විශේෂයෙන් රෝග ඇති වෙනකොට රෝග පීඩා ආදී ඇති වෙනකොට අපි කොහොමද කැඳ වර්ග හදාගත්තේ මේ වගේ කැඳ පිළිවෙත් ගණනාවක් තිබුණා. අපේ දීක කනකොට අපේ දැරිවියන් මල්බරේ වෙලා දීගකට යන්න සූදානම් වෙන කාලේ වැඩිහිටි අත්තම්මලා යටතේ පුරුදු පොහුණු වෙනවා කැඳ ව්‍යාපියා ගන්න විදිය කොහොමද කියලා. ආම්දුරන් වහන්සේලාට කැඳ උයන විදියක් තිබුණා. මෙන්න මෙහෙම විශාල කැඳ සංස්කෘතික අපි හිටපු ඉඳ තමයි උදේට කැඳ බීම පෝෂදායි දේවක් ලැබුණා. ඒ වගේම අපි නිරෝගිමත් ජාතිය බවට පත් වුණා. මේ රෝග තත්ත්වයන් මේ විදියට ව්‍යාප්ත වෙලා තිබුණ නැහැ. මේකන හොඳම උදාහරණේ ලෝකේ කොහෙවත් කිසිදු රටක නැති වටිනාම සම්පතක් අපිට තියෙනවා. හැබැයි ඒ උරුමේ අපි පවරගෙන නැහැ. ඒ උරුමේ තමයි ඔබ අනුරාධපුරයට යනවා නම් මිහින්තලයට යනවා නම් ඔබ දැකලා ඇති කැඳ උරු කියලා තියෙනවා. අනුරාධපුර පෞරාණික රාජධානිය තියෙනවා. මිහින්තල පවුවට ඔබ නගින්න විශාල කැඳ උරු ඔබට දකින්නට පුළුවන්. මේ කැඳ උරු තියෙනකොට ඒකෙත් විශාල වශයෙන් නූතන අවදීදී මේක නිවැරදි මතයේ නෙමෙයි වැරදි මතයක් සමාජගත වෙනවා. ඒ මතය තමයි මේ මිහින්තලේ නැත්නම් අනුරාධපුරයේ කැඳ ඔරු දකින්නකොට බොහෝ දෙනා කියන මේ දියර කැඳ. ඒ කියන අද අපිට පුරුදු වෙලා තියෙන්නේ සහලින් දියර කැඳ හදාගෙන බොන්. අතීතයේ දියර කැඳ විතරක් නෙමෙයි භික්ෂුන් වහන්සේලා උදෙසා කැඳ හදලා දෙනකොට අපි මේ ෆොරිජ් කියලා කියන්නේ එහෙම ඒ වගේ ඝන කැඳ ස්වභාවයක් තමයි හදලා දුන්නේ. ඒකට බොහෝ වෙලාවට මාබි වර්ග භාවිතා කරා. මාබි වර්ග ගණනාවක් අපිට තිබුණා. මාබි කියන්නේ තාම පෝෂදායෙන් ඉහළ බියක්. ඒ කත් එක්ක තව ධාන්‍ය වර්ග මුහු කරගත්තා. පලා වර්ග මුහු කරගෙන තමයි මේ බියලි කැඳ වර්ග හදා කියාගෙන දුන්නේ. එතකොට ඒ අනුව බලනකොට ඔබට තේරෙනවා ඇති මේ කැඳ භාවිතාව අපේ උරුමයක් බවට පත් වුණා. ඒ උරුමය ජනමනසින් ඉවත් කිරීම අරමුණු කරගෙන තමයි අපි පුරුදු පුහුණු වෙලා තියෙන එකිනෙකා මුණ ගැහෙනකොට කැඳ බීවද කැඳය වගේද කියලා. හැබැයි ඒක ඉවත් කරලා නැවත අපිට කැඳ හදාගෙන බොන්න පුළුවන් නම් අපි නිරෝගිමත් ජාතියක් නිරෝගිමත් පවුලක දරු පිරිසක් විදියට අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. අපේ උරුමය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජනශ්‍රුති පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනශ්‍රුතිවේදී මහින්ද කුමාර දලුපත ඉදිරිපත් කරයි. ශනිදා සාදය සෙනසුරාදාවේ සුන්දරම හෝරාව.
මහා ලේඛකයා ලියෝ ටෝල්ස්ටෝයි ගැන කතා දෙකක් ඔබට කියන්නට හිතුණා. මේ කතාව මම උපුටා ගත්තේ විමල් ප්‍රනාන්දුගේ Facebook පිටුවෙන්. ලියෝ ටෝල්ස්ටෝයි කියන්නේ ඉතා විශාල ධනයකට හිමිකම් කියපු පුද්ගලයෙක්. දේපොළ, ඉඩකඩම් විශාල ප්‍රමාණයක් ඔහුට තිබුණා. නමුත් ඔහු ඒ දේපොළ නැතිබැරි අයට බෙදා දීලා සාමාන්‍ය ජීවිතයක් තමයි ගත කළේ. ඔහු කියපු ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ආගම ගැන මා සමග ඕනෑවට වඩා කතා නොකරන්න. ඒ වෙනුවට මට ඔබේ ක්‍රියාවෙන් ආගම දැකීමට ඉඩ දෙන්න. ඒ වගේම ඔහු කියපු තවත් අපූරු කියමනක් තියෙනවා. ඔබට වේදනාවක් දැනෙනවා නම් ඔබ ජීවමානයි. නමුත් ඔබට අන් අයගේ වේදනාව දැනෙනවා නම් ඔබ මිනිසෙක්. ලියෝ ටෝල්ස්ටෝයිගේ මේ කියමන් දෙකම ඔබට හිතන්නට බොහෝ දේ ඉතුරු කර තබාවි. විඳින්න ජීවිතය ශනිදා සාදය.
කීර්ති පැස්කුවල් ගායනා කළ ගීතය ලිව්වේ සමන් කුලරත්න. නොමියන චරිතයක වතකුත ස්වර්ණ පත්ම රුහණ කන්නරත්න ඉදිරිපත් කරයි. කොටහිනේ ශාන්ත බිනඩික් විද්‍යාලයේ ඉගෙනු ලැබූ 16 හැවිරිදි ශිෂ්‍ය ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන්ද ගිනි වළලු අතරින් පැනීමෙන්ද පාසල් සසුන් අතර ජනප්‍රියව සිටියේය. ඔහු ගිනි වළලු අතරින් පරණ අවදානම් පින්න බැලීමට පහළ පන්තිවල ළමුන්ද පාසල් ක්‍රීඩා පිටියට රැස් කෑහ. මේ 1955 දී පමණ සිදු වූ සිද්ධියකි. මේ ශිෂ්‍යයා වසරේ පැවැත්වෙන විද්‍යාලයේ ත්‍යාග ප්‍රදාන උත්සවයේදී ක්‍රීඩා කෞශල්‍යයෙන් යුතු ශිෂ්‍යයන්ට පිරිනැමෙන කලර්ස් වලින් හොඳම ජිම්නාස්ටික් ශූරය ලෙස සම්මාන ලබද්දී ශිෂ්‍යයෝ අසුන් වලින් නැගිට කන පැලෙන තරම් අත්පුල සම්දුන්නහ. හරියටම ඊට වසර 6කට පසු රිදී තිරයේ ඔහු සටන් නළුවක ලෙස දස්කම් පාන විට සිනමා ප්‍රේක්ෂකයෝ උඩ පෙන පෙන ප්‍රතිචාර දැක් වූ හැටි මගේ දෑසින්ම දැක තිබුණේය. මා එම ඡේදය උපුටාගත්තේ 2021 ජනවාරි 2 වෙනිදා සිළුමිණ පුවත්පතට සිංහල සිනමාවේ ජැකී චෑන් යන උද්ෘතයෙන් AD රංජිත් කුමාරයන්ගේ නමින් පළ වූ ලිපියකින්. මේ පුද්ගලයා උත්පත්ති ලබන්නේ 1937 ජූනි 15 වෙනිදා කොළඹ කොටහේනේදී. මෙතුමාගේ පියා සිරිල් ඇන්තනි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවය කළයි. පසුව ඔහු MD ගුණසේන සමාගමේ මුද්‍රණාංශයේ ප්‍රධාන වැඩනායක ලෙස සේවය කරා. එතුමාගේ මව ලිලි ප්‍රනාන්දු ගෘහණියක්. සාමාජික සාමාජිකාවන් 6 දෙනෙක්ගෙන් සමන්විත පවුලක ඉපදුණු මේ එකම පිරිමි දරුවාට වැඩිමහලු සහෝදරියන් 3 දෙනෙක් සහ බාල සහෝදරියන් 3 දෙනෙක්. එතුමාගේ දෙමව්පියන් මෙන්ම එතුමාත් ආගමට දහමට ලැබි නිවුණු පුද්ගලයෙක්. සෑම ඉරු දිනකම කොළඹ කොටහේනේ දීපදුත්තාරාමයේ පැවති ගුණානන්ද ධම්පාසලේ ඉහළින්ම වැජඹුණු හොඳ බෞද්ධ දරුවෙක්. ශාන්ත බෙනඩික් විදුහලේ කරාටේ, බොක්සින් සහ මල්ලවපුර ක්‍රීඩා සෞවල වර්ණලාභියෙක්. මේ පුද්ගලයාගේ දස්කම් හා ක්‍රීඩා කෞශල්‍යයෙන් දැන සිටි එතුමා පදිංචි මාර්ගයේම වෙනත් නිවසක පදිංචිව සිටි ආර්යරත්න කහවිට ඔහුට රිදී තීරයේ දොරගුළු විවර කර දුන්නේ ඔහුව ටයිටස් තොටවත්තයන්ට හඳුන්වා දුන්නට පසුවයි. 1965 දී ටයිටස් තොටවත්තයන් ඔහුගේ චණ්ඩියා චිත්‍රපටයේ චරිතයකට ඔහුව තෝරා ගත්තා. මාතර පදිංචි බිත්තර මුදලාලිගේ දුව කුකුල් බිත්තරයක් ගාලා පිරිමියෙක් වෙලා ආ මෙන්න පත්තරේ බලන්න බිත්තරේ. හැබැයි මාතරුනි කන්න එපා කුකුල් බිත්තර විතරක්. සකල සිරින් පෙරසිරි ලංකාවේ දකුණු පළාතේ අති සුබනා මතලන්න මට ඇති දෙන ගමනම් ගමේතන අයයි අඟනක් උන්නා. සියල සිරිත් ලෙස මගු ලංකාලා ඈකරකාරය බැඳ දුන්නා. අහල තිබුණ තා නායමකට මදු සමය ගෙවන්නට කිය දෙන්නා. අද මා මේ කතා කරන්නේ පට්ටියගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු හෙවත් රොබින් ප්‍රනාන්දු නම් වූ සටන් නළුවා ගැනයි. රොබින් ප්‍රනාන්දු 1963 පාසල් අධ්‍යාපනයෙන් පස්සේ කොළඹ මැක්වුඩ් සමාගමේ රැකියාවක් කර තිබෙනවා. ඔහු විවාහ වුණේ කොළඹ ගෞතම විදුහලේ අධ්‍යාපනය හැදෑරූ ඥාතියෙක් වූ වයලට් ජයවීර මිනිවිය සමඟ. රොබින් මුලින්ම රඟපෑ චිත්‍රපටය චණ්ඩියා වුවත් ඊට පසුව ඔහු රඟපෑ ධීවරයෝ චිත්‍රපටය චණ්ඩියා චිත්‍රපටය තිරගත කිරීමට කලින් තිරගත වීම නිසා ප්‍රේක්ෂකයන් රොබින් ප්‍රනාන්දු චිත්‍රපට නළුවෙක් ලෙස මුල්වරට දකින්නේ ධීවරයෝ චිත්‍රපටයෙන්. ඔබන රුවැති මසුන් දැන් මුදලට නිතුල් කළා පදාද සාගරේ. රොබින් ප්‍රනාන්දු ඉතාමත් සාර්ථක ලෙස ඔහුට ලැබුණු චරිත රඟපෑවත් මුල් කාලයේ විශේෂයෙන්ම කේන්ද්‍රීය චරිත බවට පත්ුනේ නැහැ. ඔහුගේ තාත්වික එමෙන්ම වික්‍රමාන්විත සටන් වඩා තීව්‍ර ලෙස මුල්වරට ඉස්මතු වී පෙනුනේ ඔහු රඟපෑ කපටිකම සහ කවුද හරි වැනි චිත්‍රපටවලදී බවයි කියවෙන්නේ. Thank you.
ඔහු ප්‍රධාන චරිතයක් මුලින්ම රඟපෑවේ 1971 දී ප්‍රදර්ශනය ආරම්භ කළ දෙවන පිපාසය චිත්‍රපටයේ. ඒ වන විට ඔහු රඟපා තිබුණේ උප ප්‍රධාන චරිත. 1971 හාරලක්ෂ චිත්‍රපටයේ රොබින් කළ රාජාගේ චරිතය එවන් උප ප්‍රධාන චරිතයක්. නිවෙන ගින්න අපේක්ෂා වීරපුරන් අප්පු යන චිත්‍රපටවල රොබින් රඟපෑ චරිත ප්‍රේක්ෂකයන් අතර වැඩි කතා බහට ලක් වුණා. එතකොට ඔය තත්ත්වය සල්ලි ලොකුකම් ඒ ඔක්කොම මතකයි. අපේක්ෂා චිත්‍රපටයේ රොබින් ප්‍රනාන්දු රංජන් මෙන්ඩිස් සමග සිදු කෙරුණු සටන් ජවනිකාව සිංහල සිනමාවේ දුටු ඉතාම තාත්වික සටන් දර්ශනයක් බවයි සැමගේ පිළිගැනීම. සිනමාවේ දක්ෂ සටන් නළුවෙක් වීමට රොබින්ට පාසලේදී උගත් කරාටේ, බොක්සින් සහ මල්ලෝපොර දැනගෙන සිටීම වාසියක් වුණා. සිංහල සිනමාවේ කරාටේ ක්‍රීඩා වැසලින් සටන් කලාවක් බිහි කළ නළුවා ලෙස රොබින් ප්‍රනාන්දු හැඳින්වෙනවා. ඒඩී රංජිත් කුමාරයන් එදා සිළුමිණ පුවත්පතට සැපයූ ලිපියේ සඳහන් කර තිබුණේ රොබින් ප්‍රනාන්දුට වඩාත් අවදානම් එමෙන්ම බිහිසුණු සටන් කිරීමට සිදුවුණේ ටයිටස් තොටවත්තයන්ගේ සිනමා නිර්මාණවල බවත්, ඒ අතරින් අසීරුම දර්ශනා ඇත්තුනේ හාරලක්ෂේ චිත්‍රපටයේ බවත්. රොබින් ප්‍රනාන්දු රඟපෑ චිත්‍රපට 100කට ආසන්න ප්‍රමාණය අතර එක්තරා ජර්මානු චිත්‍රපටයක් දයත් හයින්ස් ජී කොන්සාලික් 1972 දිලියු කතාවක් ඇසුරෙන් වර්නන් පී සිබෝසෝ සිනමාවට රචනා කළ ඇල්ෆ්‍රෙඩ් වෝහරර් අධ්‍යක්ෂණය කළ ඒ චිත්‍රපටය මේ ප්‍රදර්ශනය වුණේ 1974. මේ චිත්‍රපටයේ ඉතාමත් සැලකිය යුතු උප ප්‍රධාන චරිතයක් රඟපානවා රොබින් ප්‍රනාන්දු. ජර්මානු භාෂාවෙන් දෙබස් ඇසෙන මේ ජවනිකාවේ රොබින් ප්‍රනාන්දු රඟපෑවා. Ausgerechnet den reichsten Pflanzer der Insel muss das erwischen. Seit 5 Jahren ist hier kein Weiser mehr umgelegt worden. Eingeborene zählen wohl nicht. Ach, Quatsch. Die nur sollen ganz schön Verschleiß an Mädchen gehabt haben. Na wenn schon. Den haben wir doch alle mehr oder weniger. Ich meine an eingeborenen Mädchen. Vielleicht bringt uns das weiter. Mann, was sind Sie bloß für ein hoffnungsloser Anfänger. Klären Sie mal einen Mord auf, wenn Eingeborene im Spiel sind. Denen können Sie auf die Eier klopfen, die machen nicht mal Pieps. රොබින් ප්‍රනාන්දු රංගනයට අමතරව චිත්‍රපට අධ්‍යක්ෂණයේ යෙදුණා. ඔහු අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය වන්නේ සත්‍ය කතාවක් පාදක කරගෙන 1985 දී නිපද වූ සුරදූතියෝ චිත්‍රපටයයි. ඔහු අධ්‍යක්ෂණය කළ අවසාන චිත්‍රපටය නින්ජා ශ්‍රී ලංකා. රොබින් ප්‍රනාන්දු පුංචිතිරයෙන් අපට දෙක ගන්න ලැබුණා ටෙලි නිර්මාණ 17කින්. ඔහු රඟපෑ මුල්ම ටෙලි නිර්මාණය බෝගල සෞන්දිරිස් වූ අතර අවසන් නිර්මාණය වුණේ වස්සානයේ හිරු ඇවිදින්. වසර 2022 දී ඔහු සදහටම මෙලොව අතහැර යන්නේ පාකින්සන් රෝගය සම්බන්ධව ඇති වූ සෞඛ්‍ය සංකූලතා හේතුවෙන් තම දයාබර බිරිඳ වයලට් ජයවීර, චන්න දමින්ද පුතා හේමන්ත එරන්දිකා දියණිය, බෑනා මොහාන්, ලේලිය ඈන් සහ කනිෂ්ක චරිත්, සෙනාල් ජිනාසි, මුණුබුරු මිනිබිරියන් පමණක් නොව සිංහල සිනමා ප්‍රේක්ෂකයන් සියල්ල සෝසයුරේ ගිල්වමින්. අද ස්වර්ණ පද්ම වැඩසටහනේ අවසානයට මාතෝරා ගත්තේ රොබින් ප්‍රනාන්දු සහ ගීතා කුමාරසිංහ රංගනයේ යෙදෙන එච්.ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක පසුබිමින් ගායනා කරන ක්ලරන්ස් විජයවර්ධන සංගීතවත් කළ මේ ගීතයයි. ඉතින් තවත් දවසක තවත් මෙවැනිම චරිතයක් හඳුනා ගැනීමට අප එක්වෙමු. මම රෝහණ කරුණාරත්න. මල් වැහලා
हद में विला है गुम्फन तारका बिमट पायला කරුණාරත්න ඉදිරිපත් කරන මේ වැඩසටහන් පෙළ අහනකොට හැම තිස්සෙම මට හිතෙන දෙයක් තමයි 70 80 දශක කොයිතරම් සුන්දර වුණාද කියන එක. ඇත්තටම එක අතකින් 70 80 දශකවල ජීවත් වෙච්ච අය කොයිතරම් වාසනාවන්තද කියලා මට හිතෙනවා. මොකද සියලු කලා අතින් ඒ කාලය තමයි පරිපූර්ණත්වයට පත් වෙලා තිබිච්ච කාලය. සිනමාව වේවා වේදිකාව වේවා සාහිත්‍ය වේවා මේ සෑම කලා අංගයකම උපරිම තලයට පැමිණිලා තිබිච්ච යුගයක් තමයි 70 80 දශකය. ඉතින් ඒ දශකයේ ජීවත් වෙච්ච අපි කොයිතරම් වාසනාවන්තද? ශනිදා ඔබ මේ සවන් දෙමින් සිටින්නේ 3ZZZ ගුවන් විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සිංහල සංග්‍රහයටයි. ආ මොකද පුතා මේ කරකෙන්නේ? මොකක් හරි ඕන වෙලා වගේ. තාත්තේ. ආ ඔව් මගේ පුතේ ඔව්. තාත්තේ මං හොඳ ළමයෙක් නේද? අනේ ඔව් පුතේ. ඌකත් මගෙන් අහන්න දෙයක්ද? තාත්තේ එතන මගේ උපන්දිනේ. ආ මට තේරුණා. උපන්දිනේට තෑග්ගක් නේද? කියන්නකො බලන්න. ඔයාට මොකද්ද උපන්දිනේට ඕන කියලා? තාත්තේ මට මගේ උපන්දිනේට මකරෙක් ඕනේ. මොකේ? මකරෙක්? පිස්සුද පුතේ? මකරු කොහෙන් ගේන්නද? වෙන ඕන දෙයක් இல்லන්න. මං ගෙනත් දෙන්න. වෙන එකක්. එහෙනම් තාත්තේ මට රටට ආදරය කරන මන්ත්‍රී කෙනෙක් ගෙනහලා දෙන්න. අපොයි පුතේ මං එහෙනම් මකරෙම්ම ගෙනත් දෙන්න.
ගාමිණී පැලෑඳ සින්තක සිරිකුමාර පිටපත ගාමිණී පැලෑඳ පොතපත කියවන එක අපේ પરම්පරාවේ බොහෝ අයට තියෙන පුරුද්දක්. සමහරු කියනවා පොතපත කියවීම දැන් අඩු වෙලා යනවා කියලා. ඒ නමුත් අපට විවිධ තැන්වලදී විවිධ විදේශ සංචාරවලදී පවා පෙනුනේ තවමත් මිනිස්සු පොතපත කොච්චර කියවනවද කියන කාරණය. පොතපත ගැන කියනකොට අපූරු කියමනක් දැක්කා. ඒක මෙහෙමයි. මා කියවූ සෑම පොතක්ම මට ඉගැන් වූ පාඩම වන්නේ මම කොයිතරම් දේවල් නොදන්න පුද්ගලෙක්ද යන්නයි. මා කියවූ සෑම පොතක්ම මට ඉගැන් වූ පාඩම මා කොයිතරම් දේවල් නොදන්න පුද්ගලයෙක්ද යන්නයි. ඒ එක්කම මේ වගේ කියමනකුත් තියෙනවා. ජීවිතයේ මම ඉගෙනගත්ත වැදගත්ම දෙය මට තවත් ඉගෙන ගන්නට බොහෝ දේ තිබෙන බවයි. ජීවිතයේ මා ඉගෙනගත් වටිනාම දෙය මට තවත් ඉගෙන ගන්නට බොහෝ දේ තිබෙන බවයි. ඉගෙනීම කියන්නේ අනවරත අභ්‍යාසයක්. හැබැයි ඉගෙනීමට සිතක් හදාගන්නට නම් පළමුව ඔබ තේරුම් ගන්නට ඕනේ ඔබ කොයිතරම් දේවල් නොදන්නවාද කියන කාරණය. ධර්මදාස වල්පොල ගායනා කරන මේ ගීතයත් සමගින් අදත් අපි ශනිදා සාදයෙන් සමුගෙන යනවා. ශනිදා සාදය ඔබ වෙත ගෙනෙන්නට අදත් මට සහය වුණා මහේන්ද්‍ර කාලිංග මුදලින්. මම ශනිදා සාදය සම්පාදනය කොට ඉදිරිපත් කළ ජගත් ජේ එදිරිසිංහ. අපසමා මමුලවෙලා අඳුරෙමේ යන්නේ කොහෙදන්. අපසමා සිතේ සුකින් මේ ආලෙන් මේ බීමෙන් විනාසේ වැටි වෙන සෙනවාසමා මමුලවෙලා අඳුරෙමේ යන්නේ කොහෙදන්. රූපිට රැවටිල ඇති සිතරාගෙන් නාස්තිකලේ ඇයිද වැරදී තාලෙන් මිරි විනුද බොහෝසේ විඳ තෙරි තෙරි වේදනා මම්මුලවෙලා අඳුරෙමේ යන්නේ කොහෙදන් අපසමා මේකද නැහැ තව තේරි මේලොව සිහිනකි මායාකාරී මිරි රස මිරි ඌරා බිඳින්දේ ඇයිද විස ලෝකයා මම්මුලවෙලා අඳුරෙමේ යන්නේ කොහෙදන් අපසමා ලෙස ඇයි උබලූ කෙමුලාවී ආදර මිහිරි විනෝදේ පාවෙලා මායා මේ මායා දැලෙහි පැටලි වෙලිලා ඇයි යන්නේ මම්මුලවෙලා අඳුරෙමේ යන්නේ කොහෙදන් අපසමා මම්මුලවෙලා අඳුරෙමේ යන්නේ කොහෙදන් අපසමා මේ සිතේ සුකින් මේ ආලෙත් මේ බීමෙන් විනාසේ වැටි වෙන සෙනවාසමා මම්මුලවෙලා අඳුරෙමේ යන්නේ කොහෙදන් අපසමා